ඇත්තටම සමග ජනබලවේගේ විදියට පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 43කට අධික ප්‍රමාණයක් අප වෙත ලබා දුන්නා. ගේ හදාගන්න තාම හොඳ ඉඩමක් ලැබුණේ නැහනේ. අයියෝ දැන්ම දාන්නකෝ දසත market.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දුන ඡන්ද ලක්ෂ 43ක ආසන්න ප්‍රමාණයක් ඡන්දෙ නොදී ඉන්න ලක්ෂ 35ක ප්‍රමාණයක් සැලකිල්ලට ගත්තට පස්සේ විපක්ෂ වේදිකාව තුළ තමයි බහුතර ඡන්ද ප්‍රමාණය තියෙන්නේ. ඒ බහුතර ඡන්ද ප්‍රමාණය සමගි ජන බලවේගය වටා ගුණගත වෙන බව නියත වශයෙන්ම දන්නා එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලිය පහුගිය කාලේ මුළුල්ලෙම කරේ රාජ්‍ය බලය පාවිච්චි කරලා බාර් ලයිසන් ලබා ගත්තා, ෂෙඩ් ලයිසන් ලබා ගත්තා, වාහන පාස්කම් ලබා ගත්තා, ආණ්ඩුවකින් ගණ්ඩ පුළුවන් සියලු වරප්‍රසාද වරදාන සහ බල ඒ වගකීම් තනතුරු වශයෙන් මේ අය ලබා ගත්තා. මේ වරප්‍රසාද සියල්ලම ලබාගෙන අවසානයේදී තමන්ට ගොඩ ගහ ගන්න පුළුවන් ධනය වංචනික විදියට ඒ වගේම තමයි දූෂිත ආකාරයට ගොඩනගාගත්ත මේ කණ්ඩායම දැන් මහජන වරමට හැංගෙන්න කොහොමද කියන එක පිළිබඳව මේ අය කල්පනා කරනවා. ඒ වෙලාවේදී මෙයාට මතක් වෙනවා සමගි ජන බලවේගය. සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂ විතර යෝජනාවක් ගේනවා අපි කැමති ඔබ සමග එකට තරඟ කරන්න කියලා. මේ වෙලාවේදී අපි කියන්නට අවශ්‍යයි සමගි ජන බලවේගයේ කිසියම් සිහිමද ගතියකින් නෙවෙයි ඉන්නේ. සමගි ජන බලවේගයේ ඊටාම ප්‍රകൃති සිහියෙන් ඉන්නේ. ඒ නිසා සමගි ජන බලවේගයට කිසිම කෙනෙක්ගේ අත්උදව්වක් මේ උල්පන්දම් තීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයට ඊටාමත්ම ශක්තියක් තිබෙනවා. මෙරට ඊළඟ අග්‍රාමාත්‍යවරයා කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා වශයෙන් ජනතා වරමින් මේ ජයග්‍රහණය අත්පත් කරගන්න. ඒ වෙලාවේදී අපි කියනවා මේ උත්සාහ කරන්නේ ධාරානිපාත වර්ෂාව හමුවේ මේ සමගි ජන බලවේගයේ ශක්තිමත් කුඩියටට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම මේ කුඩෙත් කුඩු පට්ටම් කරලා දාලා මේ උත්සාහ කරනවා. තමන් කොහොමද සමගි ජන බලවේගයට හිමි වෙලා තියෙන ජනවරම කොල්ල කන්නේ කියලා. ඒ වගේම තමයි අර ඔටුව ඔළුව දාගන්න උත්සාහ කරනවා කූඩාරමට. අවසානයේ ඔළුව විතරක් නෙවෙයි කඳ බඩ ඔක්කොම දාගෙන අයිතිකාරයා පළවාහරණ තත්ත්වයකට තමයි මේ එක්සත් ජාතික පක්ෂේ ජාවාරම්කාර කල්ලිය උත්සාහ කරන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂේ ජාවාරම්කාර කල්ලියට අපි කියනවා ඔබ විසින් පහුගිය කාලේ ෂෙඩ් ලයිසන්, බාර් ලයිසන්, වාහන පාසුකම් මේ සියලු පෞද්ගලික වරප්‍රසාද තමන්ට ඕනවටත් වඩා ආණ්ඩුවෙන් බලහත්කාරකමින් ලබාගෙන දැන් උත්සාහ කරනවා ඒව සමගි ජන බලවේගයේ කෙලසිත දැමීමට පාවිච්චි කරන්න. ඒ නිසා සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම් කාලියත් එක්ක එකතුණා කියලා කියන්නේම සමගි ජන බලවේගයේ තමන්ගේ සියතින් කෙලසිත ද ගැනීමක් වගේ වැඩක්. ඒ නිසා කිසිසේත්ම සමගි ජන බලවේගයට උවමනාවක් ඇත්තේ නැහැ. ජාවාරම්කාර කල්ලියකට නවාතැම්පලක් විදියට මේක තිප්පොලක් නෙවෙයි. ඒ නිසා අපි කියනවා මේ ජාවාරම්කාර කල්ලියට කරුණා කරලා තමන් හිටපු තැන්වලට පිටත් වෙලා යන්න මේ බලාපොරොත්තුව තියාගන්න එපා. සමගි ජන බලවේගයේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක්. මේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයේ තවදුරටත් ඉතාම නිවැරදි තීන්දුව අපි ගන්නවා අනාගතේ. මම හිතනවා පක්ෂ නායකත්වයේ ඉතාම ප්‍රබල තීන්දුව අරගෙන තිබෙනවා අදූෂිත දේශපාලන නායකයෝ, අදූෂිත තරුණ බුද්ධිමත් උගත් අය මේ ඊළඟ මහමැතිවරණයට සමගි ජන බලවේගයේ විදිහට ඉදිරිපත් කරන්න. ඒ අනුව දේශපාලනයේ විශ්වාම ගතියුතු අය විශ්වාම ගැන්වීම සඳහා මේ මහමැතිවරණය වැදගත්ම අවස්ථාවක් දේශපාලන ඉතිහාසයේ ලංකාවේ කියලා අපිට සටහන් තබන්නට පුළුවන්. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.